අදාපි බලංගොඩට ආවේ ජනපෞර ව්‍යාපාරයේ 108 වෙනි වැඩමුළුවට සහභාගී වෙන්න. විශේෂයෙන්ම අපි ලංකාව පුරාම ජනපෞර වැඩසටහන සංවිධානය කිරීමේ මූලික වැඩමුළු පවත්වගෙන යනවා. ඉතින් අපේ ඉලක්කය ආසන 140ක මේ මාසේ අවසන් වෙනකොට අවසන් කරන්න. මේක ඇත්තටම බිම් මට්ටමින් ගොඩනගෙන දේශපාලන ව්‍යාපාරයක්. විශේෂයෙන්ම ඡන්ද පොළවල් 12000ක් එකට ඒකාබද්ධ කරලා අපි සමග ජන බලවේගය ඇති කරන ජාතික දේශපාලන වැඩපිළිවෙලක්. ඒකේ අද බලංගොඩ 108 වෙනි වැඩමුළුව තමයි මේ අපි අවසන් කළේ. ජාතික ජන බලවේගයේ මෙතිවරණයක් ලෙස උද්ඝෝෂණ පටන් ගන්නවා කියලා මයින්දකින් කියනවා. මයින්ද කියනවා අපි දැන් උනත් නැති කියනවා. ඒකස්සේ බැසිල් කියනවා ජනපතිවරණයක් නැහැ පොළොස්සබා මෙතිවරණයක් කියලා කෝට්ටුවට විශේෂ දැනුම් දීමක් කියලා. ඒක නෝබුත්මන්. අපි කුමන මෙතිවරණයට සූදානම්? ඇත්තටම පළාත් සභා මැතිවරණ කල් දාලා තිබෙන්නේ අපි හිතනවා ඒක වැරදි ක්‍රියාවක්. මොකද පළාත් සභා මැතිවරණ අපේ ව්‍යවස්ථාවෙන් නියම කරපු මැතිවරණ. ඒවා පාලනය කරන්න ඕනේ මහජනතාව තෝරලාපත් කරගත් දුන්නු නියෝජිතයන් හරහා. දැන් බලන්න පළාත් පාලන මැතිවරණ කල් දාලා තියෙන නීතියක් අනුව නෙවෙයිනේ. ඒක සම්පූර්ණයෙන් අනීතික ක්‍රියාවලියක්. ඒස කුමන මැතිවරණයක් තිබුණත් සමග ජන බලවේගයේ ඕනෑම මැතිවරණයකට මොන දෙන්න සූදානම්. අපි ඒකයි ආණ්ඩුවට විවෘතව කිව්වේ එන්න ජනාධිපතිවරණයකට. අපි ජනාධිපති වර්ණයකට අනිල් වික්‍රමසිංහ මහත්තයා එකනක නම් ඒකට අවශ්‍ය නීති ටික වෙනස් කර ගන්න උනත් සමග ජන බලවේගයේ සහයෝගය දෙනවයි කියලා අපි ප්‍රකාශ කළේ ඒකයි. එيش අපි මැති වර්ණ වලට බිය වෙන්නේ නැහැ. මැති වර්ණ හකුලල දාන්නේ නැහැ. අපි ඕනම වෙලාවක මැති වන්ද මොන දීලා ජනමතය බලන්න සූදානම් කියන කාරණේ තමයි අපි පැහැදිලිව කියන්නේ. ගංජා වගා කිරීමේ ව්‍යාපෘතියට දිරු කමන ගම කැබිනට් මාතාවක් ගන්න සූදානම් කියලා කියනවා. ඒක නෙවෙයි ප්‍රභාවය. ඇත්තටම මේ පිළිබඳව ලොකු මතභේද ගණනාවක් තිබෙනවා. අපේ රටේ සංස්කෘතිය ඒ වගේම ආගමික චර්යාවන් සහ ආගමික පදනම් මේවා ගැන බලලා තමයි අපි මේ වගේ දේවල් පිළිබඳව ක්‍රියා කරන්න ඕනේ. මම දන්නේ සල්ලි හොයන්නම ගංජා හදන්න ඕන කියලා හිතනවා නම් ඒක ලොකු වැරද්දක්. මොකද සල්ලි හොයන්න විනිමය උපයන්න ඕනතරම් මාර්ග තිබෙනවා. ඉතින් මේකේ අපේ සංස්කෘතියටත් ආගමටත් නැත්නම් අපේ සભ્યත්වයටත් විරුද්ධ දේවල් මේ තරම් උනන්දු කරවන්නේ ආණ්ඩුව වෙන සල්ලි හොයන්න ක්‍රමවේද නැතුවද කියලා අපි අහනවා. उत्तेजनेंकुला राज्य आयतन प्रतिगत पिलिबंधव अपे मतकुत्तिनो अभी महाभांडागारे बरक्वन जनता बधुमुदी नडत्न राज्य आयतन तव दुट तवत्बंधव सलका बलिनो एक अभी किलिम इकिन आयतन विकुणाल किल अन्वे अभी क्या मेम राज्य प्रौज्जलिकाबद्ध व्यापार बोर्ड पत्करा විශේෂම ලාභ ලබනේම වැඩිපුර ලාභ ලබන තත්ත්වයට හොඳ කලමනාකරණයක් ඇති කිරීම හොඳ මෙහෙයුමක් ඇති කිරීම සහ දූෂණය අවම කිරීම ඒ වගේම ලාභ ලබන්න පුළුවන් ආයතන කවුදුටත් නිශ්චිත සලසුමක් කරනවා වැඩපිවලක් අනුවා ඒවා ආරක්ෂා කර ගැනීම තුන් වෙනවා පාඩු ලබන ආයතන තිබෙනවා නම් ඒ පාඩු ලබන ආයතනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන පෞද්ගලික අංශය අතර ඒකාබද්ධ ව්‍යාපාර බවට පරිවර්තනය කරන්න පුළුවන් හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ ආණ්ඩුව මේ වෙනකොට ලාභ ලබන ආයතන සියල්ලත් විකුණා දමන්නට ප්‍රතිර්ණය කළා තිබෙනවා. එකක් තමයි ඔය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනේ. අපි කියන්නේ ඇයි මේවා විකුණලා දාන්න මේ තරම් හදිස්සිය? පාඩු ලබන ඒවා පිළිබඳව ඉක්මන් තීරණයක් ගත්තා නම් කමක් නැහැ. හැබැයි ලාභ ලබන ආයතන විකුණා දමන්න මේ හදිස්සි තීරණ ගැනීම ගැන නම් අපිට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක දේශපාලන මූණුවරකින් බලලා නෙවෙයි කියන්නේ. දැන් ඔය සරත් වීරසේකර ඉදිරිපත් කළ තිබුණු වාර්තා පිළිබඳව ආණ්ඩුව කළ තියෙන නිවේදනයේ පරස්පරයි. ඒ කිව්වේ පාර්ලිමේන්තුවේ යම් කාරක සභාවක් විසින් ලබා දුන්න නිර්දේශ නොසලකා හැරලා ආණ්ඩුව ක්‍රියා කරනවා නම් ඒකත් බරපතල වැරද්දක් ඇටියට අපි දකිනවා. කොහොම වුණත් අපි කියන්නේ සමග ජන බලවේගයේ අපේ ස්ථාවරය තමයි රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙලක් කරා ආයෝජනයන් හරහා රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපේ විරෝධතාවයක් නැහැ. නමුත් ලාභ ලබන ආයතන විකුණා දැමීමට ගන්න තීරණ පිළිබඳව නම් අපිට එකඟ වෙන්න බැහැ. වත්මන් ආණ්ඩුව රටේ අපේක්ෂාවන් බිඳ දමපු බලාපොරොත්තු බිඳ දමපු ආණ්ඩුවක්. බලන්න මේ රට බංකොලොත් කරේ මේගොල්ලනේ.
රට බංකොලොත් කරපු කණ්ඩායම තමයි මැති ඇමතිකම් කරන්නේ අලුත් වෙලා නැහැ දැන් ඒගොල්ලෝ උත්සාහ කරනවා අපි අලුත් ආණ්ඩුවක් අලුත් වැඩපිළිවෙලක් අපි යන්නේ කියලා නැහැ මේ රට බංකොලොත් කරත් මේ කැබිනට් මණ්ඩලයමයි මේ රට මේ තත්ත්වයට ඇදලා දැම්මෙත් මේ කැබිනට් මණ්ඩලයමයි ඒ වගේ මේ ආර්ථික පීඩනයට රට පත් කළෙත් මේ කණ්ඩායමයි ඒ නිසා මේ කණ්ඩායම ගැන අලුතෙන් අපි හිතන්න ඕන නැහැ මේ කණ්ඩායමම පරණ කණ්ඩායමයි රට බංකොලොත් කරපු කණ්ඩායමයි ඒ නිසා ඇත්තටම මේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවක් ඒක හොඳටම අපි දැක්කේ අරගලයේ කාල සීමාව තුල පාරට බැහැලා මිනිස්සු විරෝධතා දක්වලා කිව්වේ ගෙදර යන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ගෙදර යන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කරේ එල්ලිලා තවදුරටත් රැඳෙන්න උත්සාහ කරමින් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා ජනමතයක් තිබෙනවා නම් ආණ්ඩුවට ඒ ජනමතය බලා ගන්න වහා මැතිවරණයක් කියන්නේ. ඒතකොට ආණ්ඩුවේ හොඳ නරක අපිට බලා ගන්න පුළුවන්.